ආයුබෝවන් ඔබට. මම අද උදේ අධිකරණය හමුවේ එළියේ, ශ්‍රේෂ්ඨ අධිකරණයේ එළියේ, අර තියෙන ඔබ දන්නවා මේ මරදානෙක එක තැන්වල තියෙන පොඩි පොඩි කුඩා නිවාස තියෙන අයගේ, ඒ කට්ටියත් එක්ක පුංචි විනාඩි කීපයක සාකච්ඡාවක් කළා ඔබට දැම්මා. මම ඊයේ තෝන් එක කතා කළා. ඔවුන්ගේ ඇඟපත දිහා බලුවම ඔබට හිතා ගන්න පුළුවන් මේ කට්ටියගේ ජීවිත මොනවද කියලා. ඒක අද ලයිව් මම ඔබට දැම්මා. ඔවුන් කිව්වා උන්ට ජීවත් වෙන්න දිනයකට එක කෑම වේලක් කන්න බැරි තත්ත්වයට මේ ගෝඨා බේල මේ රටපත් කළා. ඒ කෑම වේල කන්නේ බතුයි පරිප්පුයි කියලා. ඔන්න රට මේ 225 පල්ලොරු රටට කරපු ඕක තමයි මේ රටට ඔවුන් ලබා දීපු තෑග්ග අවුරුදු 75 මුළුල්ලේ. ඒ වගේම ඔවුන් කිව්වා රටේ නීතියක් නැහැ. මේ රාජපක්ෂලා දීපු තීන්දුව ගැන අපෝ ඕවා මහත්වෝ වැඩක් නැහැ. ඇයි මේ රටේ නීතියක් නැහැ? අපිට තමයි වැරදුනේ ඔක්කොම. පොඩ්ඩක් අහන්න. ඒක තමයි පැති කඩක් මම ඔබට පෙන්නුවේ රටේ මිනිසුන්ගේ ජීවිතය අද තත්ත්වේ. සාමාන්‍ය ජීවත් වෙන මිනිසුන්ගේ බැංකුවේ තමයි ඔය තමන්ගේ දේපල ඔක්කොම, කනකර ඔක්කොම බැංකුවල. මේ පල් හොරු ටික මෙහෙම කරලා පුදුම වැඩේ කියන්නේ තවමත් මේ දෙපා ගව සම්පත මුන්පස්සේ යනවා. ඒක තමයි මම කියන්නේ. දැන් පැත්තකට වෙලා දැන් ඔබ දැක්කන්නේ දැන් විනිවිද පදනම කියලා එකක් නැහැ. ඒක දැන් රෙජිස්ට්‍රේෂන් දෙන්නේ නැහැ. ඒක පුළුවන් තරම් වළක්වනවා. මම අදත් ගිහලා රෙජිස්ට්‍රි එකේ චෙක් කළා සුප්‍රීම කෝට් එකේ. ඒ නඩුවට දැන් මොකද වෙන්නේ? ඒක ලබන අවුරුද්දේ මාර්තු කොහෙද දින්නේ තියන්නේ විනිවිද රෙජිස්ට්‍රේෂන් එක දෙනවද නැද්ද කියන එක. දැන් ඒකට තමයි දැන් කතා කරන්නේ. අද විශේෂ හේතු දෙකක් තියෙනවා. රටේ මිනිස්සු, රටේ පුරවැසියෝ මේ ඉන්න පල්ලොරු පස්සේ යනවා මිසක් නීතියේ ආධිපත්‍ය කියන්නේ මොකද්ද? ඕන කෙනෙකුට නීතිය හැමෝම සමාන රැකවරණයක් තියෙන්න ඕන. ඒ මිනිසුත් කියනවා මේ රටේ හැම දෙයක් නැහැ, අපි පිළිගන්නේ නැහැ, නීතියක් තියෙනවා කියන එක පිළිගන්නේ නැහැ කියලා. හරි. හේතු දෙකක් තියෙනවා. අද එක BMW නඩුව සම්බන්ධයෙන්, ඔබට මතකයිද BMW නඩුව සම්බන්ධයෙන් අධිකරණයේ ගිය නඩුව හා එක සමතයකට පත් වෙච්ච හැටි මම ඔබට කිව්වා. මේ නාගනන්ද මෙදිහත්තලා BMW ජර්මනියේ ඊළඟට ජර්මන් කස්ටම්ස් එකෙන් ඒ අදාළ ලියවිලි ඔක්කොම මොනවද මේ කියන්නේ? වාහන 1675කට බදු වංචා කරපු හැටි ලංකාවේ කම්පැනි එක. වාහනේ බදු ගෙවන්න, ඒ කියන්නේ බදු වලට සහනය ලබා ගන්න නම් 25,000කට වඩා අඩු නම් ඩොලර් වටිනාකම ගන්න පුළුවන් ඒ සහනේ. නමුත් ඊට වැඩි ඒවා 40,000-45,000ට බදු ගෙවන්න ඕන. මොනවද මොවුන් කරේ? වාහන 1675ක් බදු වංචා කරලා ගෙනාවා 22,500යි 23,000යි මිල ප්‍රකාශ කරලා. අත්තටම හවුනා කම්පැනි එකෙන් ඔක්කොම ගත්තා. කම්පැනි එක බය කරලා ගත්තේ මොකද? යුරෝපේ ඒව කරන්න බෑ. BMW, Jaguar, Mercedes, Audi එහෙම කරන්න බෑ. එක නිෂ්පාදකයෙකුට අනිත් එක්කෙනාව අන්ඩර් කට් කරලා ලෝක වෙළඳ බලේ ඉන්න බෑ. ඒකෙන්ද තමයි BMW එකට ඔක්කොම දෙන්න සිද්ධ වුණේ. ඒ ටික ඔක්කොම ගෙනාවට පස්සේ තමයි අධිකරණයේ මේ නඩුව සම්මතයකට පත් කළේ. මොකද මේක චූලානන්ද කියපු අධ්‍යක්ෂක ජනරාල් තමයි මේක යටගැවුවේ. ඒකට තියෙන ඔහුට විරුද්ධව මිලියන 200ක් මේකට කප්පම් ගත්තා කියලා හිටන්. ඊට පස්සේ මේ නඩුවේ ඊට පස්සේ නීතිපති ඇවිල්ලා අධිකරණයේ ලිඛිතව ප්‍රකාශිතව මෝෂන් එකක් දාලා කිව්වා මේ නඩුව යට ගහපු නඩුව නැවත ආරම්භ කළා. මේ අපෝ ඒකට යටත්ව මේ නඩුව සමතයකට පත් කරන්න එකඟයි කියලා. ඒ අනුව සමතය වාර්තා කළා. ඒක පිළිගත්තා. නඩුව අවසන් කළා. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ තමයි මේ අද තත්ත්වයට අද කියන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ සමාගම, ඒකට උන්ට ජනාධිපති නීතිඥ 3 දෙනෙක්. කවුද? සංජීව ජයවර්ධන, රොමේ සිල්වා, එම්.ඒ. සුමන්තිරන්. ඔබට හිතා ගන්න පුළුවන්ද මේ වෙන බදු වංචා වගේද? බිලියන 16ක්. හරි. මොවුන් රේගු ඊට පස්සේ නැවත රේගු අධිකරණයට පොරොන්දිච්ච ප්‍රකාරව මොවුන්ට ආපහු රේගු පරීක්ෂණයට එන්න කියලා දැනුම් දුන්නම මෙන්න එක පාට කඩාගෙන උසාවියට එනවා කොම්පැනිය. ඇවිල්ලා සංජීව ජයවර්ධන ඇප්ලිකේෂන් එක කරනවා මොකුත් නොදන්න මිනිහෙක් වගේ. එයා ඉස්සරහා තමයි සෙටල්මන්ට් ඔක්කොම වාර්තා කළේ. එයා ඉස්සරහා, එයාටත් දැනුම් දුන්නා, මෙයාටත් දැනුම් දුන්නා, පහම පාර්ශ්වයකටම දැනුම් දුන්නා. මේක වහාම මැදිහත්වල අධිකරණයට ඉල්ලීමක් කළා. වහාම රේගුව පරීක්ෂණේ පවත්වා ගැනීම නැවත ආරම්භ කිරීමට එරෙහිව නියෝගයක් කෙළුවා. ඉන්ටරීම් රිලීෆ් එක අනිත් පාර්ශ්වයට දැනුම් නොදී. දැන් නාගානන්ද ඉදිරිපත් වුණේ රේගුවේ
විශේෂ විමර්ශන අංශයේ ප්‍රධානියා වෙනුවෙන් ඔහුව පාර්ශව කරුවෙක්වත් නොකර අධ්‍යක්ෂක ජනරාල්ට දැනුම් නොදී ඒකට තමයි එදා ක්‍රිකට් බෝඩ් එකේ අර ඇමති කිව්වේ ක්‍රිකට් ඇමති කිව්වේ මොනවද ක්‍රීඩා ඇමති කිව්වේ මට දැනුම් නොදී ඉන්ටරිම් රිලීෆ් එක ගත්තේ කියලා. නොවැම්බර් මාසේ ගිය අවුරුද්දේ 11 වෙනිදා ඉන්ටරිම් රිලීෆ් එක ගත්තා රේගු පරීක්ෂණයේ අත්හිටුවන්න. මේවා බුද්ධිමත්ව දකින්න. මේවා මේ නාගානන්ද ගෙනඩු නෙවෙයි මහජන අයිතිය මේ විදිහට මේ පල්හොරු මංකොල්ල කන්න කොට රටේ තත්ති මොකද්ද? කෝරටේ නීතිය. අන්න ඒකට තමයි. අන්න ඒකට එරෙහිව ඒ විදිහට ඉන්ටරිම් රිලීෆ් එකක් මේ විදිහට අධිකරණය මේක වාර්තා කළාට පස්සේ නඩුව සමතේ කළාට පස්සේ ඒ දීපියක සම්පූර්ණයෙන්ම වැරදි. අර ඇමති කියපු දෙයම තමයි මෙතන ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ දැන් ඇවිල්ලා මේ අවුරුද්දේ නොවැම්බර් මාසේ අද 21 අදට අවුරුද්දකටත් වැඩිය නඩුවක් අහන්න නැතුව දැන් මේක යනවා. ඇයි ඒ නඩුව ඇහුවොත් රේගුවෙන් මේක දඩේ ගෙවුවොත් මේක ගෙවන්න වෙනවා. ඒ අතර කම්පැනි එක ප්‍රෙස්ටිජ් ඔටෝමොබයිල් කියන සමාගම තමන්ගේ දේපල විකිණීමට දැන්වීම දාලා තියෙනවා. ඒකත් මම දැන් ගත්තා. ඇයි ඒක තියෙනවා අපි ඉල්ලලා තියෙන ෆ්‍රීසිං ඕඩර් එකක් අධිකරණයෙන් වහම මෙහුන්ගේ සියලුම දේපල අත්හිටුවන්න. ඔය 225 එක එක්කවත් මේවා කතා කරන්නේ එතන යන්නේ වෙනම ගඩියක්. නැත්තම් අර දැන් දුන්නනේ රනිල් වික්‍රමසිංහගේ අයවැය දුන්න එකෙකුට මිලියන 50ක් ලක්ෂ 500ක් දුන්න මංකොල්ලට. දැන් කාපුව මිද දෙන්න බෑනේ. ලක්ෂ 500ක් දුන්න හොරගමට. මං අද ඒක විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් කතා කළා. ඒ දෙන්නේ අර වට මේ වට මොන හරි කිසිම ප්‍රසම්පාදනයක් මොකුත් නැහැ. හොරගෙනුම් දාලා මොන හරි කළා මොන හරි ටිකක් පෙන්නයි. ඊට පස්සේ ඒක මංකොල්ල කයි. ඔක තමයි රටේ තත්ත්වය. දෙවැනි එක දැන් ඒ නඩුවට අද දැම්ම මෝෂණයක් වහාම නඩුව කැඳවන්න කියලා BMW නඩුව. මොකද ඒ ඉන්ටරිම් රිලීෆ් එක කැන්සල් කරලා නඩුව වහාම පටන් අරගෙන මේක අය කරගන්න. කීයද බිලියන 16ක්ව මං කිව්වා තට්ටු 10ක රෝහල් දෙකක් ගහන්න පුළුවන් කියලා. දැන් නම් එකක්වත් ගහන්න බෑ. රනිල් වික්‍රමසිංහ ඒ තරමට නැවුල් ලෝඩ් ගන්න රුපියල් 5000ක ඔල ගාලා අද රුපියල බල්ලටම දාපු රට. දෙවනි කාරණේ තමයි අද තිබුණා ඔබට මතක ඇති නීතිඥ වෘත්තියේ ඉන්න සෑම නීතිඥයෙකුගේම වගකීමක් තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නීතියේ ආධිපත්‍ය හැම එකටම නීති හැමෝ සමානව සැලකීම හා ජනතාවගේ මූලික ආදිවාසිකම් හා ඒ කියන්නේ අර අස්පර්ශණීය උරුමයේ ස්වාධීන අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටින්න. හරි. හැබැයි මේ වෘත්තිය මේ ලංකාවේ වෙයි ගණ්ඩ දෙයක් නැහැ. ඔබට මතක ඇති ඔය වගේම අර ඩයනා ගමගේ සිද්ධියේදී ඔහු අධිකරණයට නඩුවක් ගෙනල්ලා නඩුවේ පැමිණිලි කරු පෙත්සම් කරු කිව්වා. ඇය තවදුරටත් බ්‍රිතාන්‍ය පුරවැසියෙක් වන්නේය. ඇයට බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍රයක් තියෙනවා කියන්නේ ඇය බ්‍රිතාන්‍ය පුරවැසියෙක් වන්නේය. දැන් බ්‍රිතාන්‍ය ලංකාවේ පාර්ලිමේන්තුවේ බ්‍රිතාන්‍ය පුරවැසියෙක් කියනවා ජනතා පරමාධිපත්‍යය බාල්දු කිරීමක්. මෙන්න මේමයි කිව්වේ. අධිකරණයට මම ඔක්කොම කරුණු දැනුම් දීලා තියදී තමයි මේ තීන්දුව දුන්නේ. එක වැරදි. එතකොට ඔබට ලැබෙන ඔළුවට යන චිත්‍රය මොකද්ද? දැනටමත් මේ රටේ අධිකරණයේ කෙරේ මිනිසුන්ගේ සතපහක විශ්වාසයක් නැති අවස්ථාවක මිනිහෙක් එහෙම කියනකොට මොකද ඇතිවන තත්ත්වය? අද මම අධිකරණයට කිව්වේ මේකයි. ඒ නඩුව ගත්තම දැන් ලක්ෂ 4,500 හැමතැනම ලෝකෙ පුරා හිඟමනේ ගිහිල්ලා මේ පෙත්සම් කරු සල්ලි එකතු කරලා තමයි ඔය නඩුව ගෙනාවේ. ඔහු කිව්වා එතකොට මේක බැලූ බැල්මටම ඇය බ්‍රිතාන්‍ය පුරවැසියෙක්. මම මේ නඩුව අනිවාර්යෙන් දිනලා තමයි ඉන්නවා කියලා තමයි පෙත්සම් කරු මුදල් එකතු කළේ. මම එතකොට ඒ නඩුවට ඔස්ට්‍රේලියාවේ හිටපු ඩොක්ටර් කෙනෙක් දීලා තිබුණා $500. මගෙන් ඉල්ලීමක් කියලා ගිය අවුරුද්දේ දෙසැම්බර්වල මේක පොඩ්ඩක් කරුණා කරලා බලන්න. මම සල්ලි දුන්නා මේ ඇත්තටම මෙතන නඩුවක් තියෙනවද කියලා. මම නඩු වාර්තා වාරන් සම්පූර්ණයෙන් බැලුවා. සම්පූර්ණ බොරුවක්. මොකද ඒකේ ඔහු කිසිම තැනක ඇය බ්‍රිතාන්‍ය පුරවැසියෙක් කියලා ඔප්පු කරලා තිබුණේ නැහැ. දැන් එහෙම අද මම අධිකරණයේදී පෙන්නවා මගේ පුරවැසියභාවය අත්හැරීමේ සහතිකය හා බ්‍රිටිෂ් පාස්පෝර්ට් එක. ඒකනේ අලුත්ම එක වගේ තියෙනවා. 2027 සැප්තැම්බර් 30 වෙනකම් බ්‍රිතාන්‍ය පුරවැසියෙක් මේ පාස්පෝර්ට් එක වළංගුයි. නමුත් 2019 සැප්තැම්බර් 20 පුරවැසියභාවය අත්හැරියා. දැන් මේ පෙස්සම් කරුට අනු නාගානන්දත් බ්‍රිතාන්‍ය පුරවැසියෙක්. එහෙම නඩු දාලා කාටවත් මඩ ගහන්න බෑ. ඔබෙත් නාගානන්දගේ වගකීම තමයි අනිත් අයගේ නිදහස ආරක්ෂා කිරීම. නීතිය වෙනුවෙන් පිනිහිටීම. හරිද? මේක දකින්න අනුග්‍රහතාවයේ 28 කියවන්නේ හැම පුරවැසියෝගේම වගකීම. එතකොට එහෙම
අවංකව වැඩ නොකර තමන්ගේ වගකීම ඉෂ්ට නොකර ඒ නඩුව දාලා අද මේ නඩුව විභාගයට ගත්තම ඉදිරිපත් වෙනවා කවුද? ෆයිස් මුස්තාපා පෙස්සම්කරු වෙන. එදා හිඟමනේ ගිහිල්ලා ලක්ෂ 5ක් 4ක් 4.5ක් වරකම් කරපු මිනිහට ඔබ දන්නවා ෆයිස් මුස්තාපා නඩුවකට කොච්චර චාර්ජ් කරනවද කියලා මේ ජනාධිපති නීතිඥවරු. හරිද? එතකොට අද මේ නඩුව ගත්තම දැන් මේ මොකද්ද මේ කිව්වේ? මම කිව්වේ මොනවද මේ ඉල්ලලා දෙන්නේ? මේ පෙස්සම්කරු හිරේවන්නද නැහැ. මේ නඩුවේ පැහැදිලිවම කියලා දෙන්නේ හිරේවන්න නෙවෙයි. මොහුව අධිකරණයේ හමුවට ගෙනල්ලා පැහැදිලිවම කිව්වා මේ කරපු වැඩේට අධිකරණයට අපහාස කිරීම කියන්නේ බරපතල වරදක්. හැබැයි ඒ කරපු වරදේ ස්වභාවය තමන් සත්භාවයෙන් කටයුතු කරන්න ඕනේ. අධිකරණේ තීන්දුවක් විවේචනය කරන්න ඕන හැටි පුළුවන්. නාගානන්ද කිව්වොත් අග්‍ර මිනිස්කාරවරයාට පවා කෙලින්ම ඔහු ඇවිල්ලා ඔබ දන්නවා අර ඡන්ද කල් දාන්නේ බරපතල වංචාවක් කළා නීතිපති හැටියට ඌට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත විනිශ්චකරු 5 දෙනෙක් විසිරහ තමයි ජයන්ත ජයසිරිතේරේම නඩු ඇව්වේ. හරිද? ලංකාවේ නීතිය ගැන මම ඔබට කියන්නේ නැහැ. නමුත් මෙතනදී තමන්ගේ වගකීම සම්පූර්ණයෙන්ම පෑරෑරලා. හරිද? තමන්ගේ වගකීම මෙතනදී බලන්න. එතන ජයසූරිය කෙලින්ම නීතිපති අධිකරණ නියෝගය දීලා තිබුණ ඡන්ද කල් දාන්න බෑ කියලා නියෝගය තියෙද්දි ඊට පටහැනියව ගිහිල්ලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා කතානායකට කිව්වා ඡන්ද කල් දානකට ප්‍රශ්නයක් නැහැ කියලා. හිටන් ඔහු දුන්න උපදෙස්. එතකොට අධිකරණයේ ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම අධිකරණ බරපතල අපහාසයක් කළේ. කවුද ඔහුට එරෙහිව නාගානන්දට එලා කවුරු ඔක්කොම දුන්නේ? සුහද ගමලත්, ඔහුගේ දෙවනියා. ඇවිල්ලා කිව්වා මේක බරපතල ඩැමේජ් එකක්. He completely undermined the authority of the Supreme Court. Please take action කියලා ජයසූරිය දීලා තිබුණ ලියුම. හරි, ඒ ලියුම කියලා තියෙනවා ඒත්කන් මේ එංගලන්තේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබඳ ලියපු පොතක 547 වෙනි පිටේ මෙහෙම තියෙනවා. එංගලන්තේ පාර්ලිමේන්තුවට ඉහළින් කිසිම ආයතනයක් නැහැ කියලා. ඒකින්ද මේකේ ප්‍රශ්නයක් නැහැ කියලා සම්පූර්ණ බොරුවක්. එහෙම එකක් ඇත්තෙත් නැහැ, පිටක්වත් නැහැ පොතේ. ඒක තමයි ඔහුට විරුද්ධ නඩු පැවරුවේ. හැබැයි සම්පූර්ණ කරුණු කාරණා ඇතිව දැන් මෙතන එහෙම තිබුණේ පුරවැසිභාවය ඔප්පු කළාද? නැහැ, කිසිම දෙයක් නැහැ. එහෙම දෙයක් නැතුව දැන් එහෙමනම් නඩු දාන්න පුළුවන්ද? නඩු දාන්න පුළුවන් සත්භාවයෙන්. ඒ කියන්නේ නිසි සැලකිල්ලහා නිසි අවධානයෙන් කටයුතු කරලා තියෙනවා නම් පමණයි. මෙම කළා තිබුණාද? ඒ කියන්නේ නාගන්ද නඩු දැම්මා කිව්වම ඒ දැයලා නඩුවේ කිව්වා පැහැදිලිවම අධිකරණයට මේ නඩුව දාන්නේ මොකෝ හිරේ යවන්න නෙමෙයි. රංජන් රාමනායක වගේ අවුරුදු 4 5 හිරේ යවන්න නෙමෙයි. අධිකරණයට කැඳවලා තමන්ගේ වගකීම ඉෂ්ට නොකර මම අද අධිකරණයට පෙන්නවා. මට දැනටමත් බ්‍රිටිෂ් ගවර්න්මන්ට් එකේ හෝම් ඔෆිස් එකෙන් රිප්ලයි කරලා ඉස්සෙල්ලා හැවුවා ඇයි මේ තොරතුරු ඉල්ලන්නේ? මොකද සාමාන්‍ය පුරවැසියෙකු තොරතුරක් නෙමෙයි මේ. ඇල්ල හොරෙන් පාර්ලිමේන්තුවේ ඉන්නවා කියන කෙනෙක් ගැන. මම එතකොට ඒ ගැන සම්පූර්ණ විස්තරයක් දැම්මා. ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්න පුළුවන් කාටද? මම කිව්වා 91 1D රෝමන් 13 පුරවැසියෙකුට, බ්‍රිතාන්‍ය පුරවැසියෙකුට ඉන්න බෑ, විදේශ පුරවැසියෙකුට ඉන්න බෑ. නමුත් ලංකාවේ ඉන්නවා. ඒකෙන්ද ඇයගේ පුරවැසිභාවය මට තහවුරු කරගන්න ඕන. ඇයි පුරවැසියෙක් නම් වහම පාර්ලිමේන්තුවේ නිරපාරේන. ඊට පස්සේ නැවත එව්වා. නැවත මට ඒකට රිප්ලයි කළා that they will do it within a matter of 1 month, then නැත්නම් 20 days දකෝද කියලා උත්තරේ. ඒකත් මම අද අධිකරණයට කිව්වා. ඒ වගකීම ඉෂ්ට නොකර ඒක තිබ්බනම් ඔය මොනවාකට උනේ කෙලින්ම දාන ගමගේ එළියේ. ඒ වගකීම ඉෂ්ට නොකර තමන්ගේ වගකීම පැහැරහැරලා කාටවත් මඩ ගහන්න රටේ නීතිය අවභාවිත කරන්න බෑ. අධිකරණයට එහෙම අපහාස කරන්න බෑ. ඒක තමයි අද තිබිච්ච ඒ කතාව. ඒකයි මම කිව්වේ අපිට වැරදිච්ච එකම තැන මම මේ රටේ පුරවැසියන්ට කියන්නේ. ඔබ අද මේ රටේ දැන් දැක්කනේ අර මිලියන 50 පාර්ලිමේන්තුවේ දෙනකොට එක එකට කොහොමද කියලා ඔක්කොම තට්ටු කරනවා. අර මොකද ගෙඩියක් තියෙන බෙරයක් වගේ. අපේ පුරවැසියෝ දීනේ විදා වෙලා කන්ද බරු හිර වෙලා ඉන්නවා. අපිට වැරදිච්ච තැනක් තියෙනවා. ඔබ තවමත් මෙච්චර බෙල්ලට හිර වෙලා තියෙද්දිත් ඔබ නීතිය එපා. අපි 225 එක යන්න සූදානම්. අරුත් ඉතල 69 ලක්ෂයක් පස්සේ ගිහලා අනාථ වුණා. දැන් තවත් එකේ පස්සේ යනවා. බලාගෙන ඉන්නවා මමත් මොනවද මේ මිනිස්සු කරන්නේ කියලා. මේක බුද්ධිමත්ව දකින්න අපිට වැරදිච්ච තැනක් තියෙනවා. අපි තෝරගත්තේ නෑ අපි කළ යුතු දේ පුරවැසියෝ හැටියට අපේ වගකීම රටේ නීතියද වෙනුවෙන් පිනහිටින එකද අපේ මාතෘභූමිය ආරක්ෂා කරනද? අද මාතෘභූමියක් නැහැ කියලා ඔබ දන්නවනේ. මේ කොහොයත් යන පල්ලුරු ටිකක් පස්සේ යන්නේද එකද කියන එක අඩුම ගානේ දැන්වත් තේරුම් ගන්න. ලැජ්ජ නැතුව දැන් ඊට පස්සේ ගහනවා නාගානන්දට මේ පුද්ගලයා මේ පෙස්සම් කරු ගහනවා මේ නඩු දැම්මට පස්සේ. නාගානන්ද කියන්නේ තක්කඩියේ. මේ කහනේම බලන්න සමාජ මාධ්‍ය. ඒකට තමයි අර ඔන්ලයින් සේෆ්ටි බිල් එක ගෙනාවේ. ඔව් වගේ ඒවා කරන මිනිසුන්ට කෙලින්ම දඬුවම් කරන්න.
නාගානන්ද කියන තක්කඩියක ජනාධිපති මැතිවරණයට මිලියන 15ක් විතර මේ විදිහට මෙම මේ එකතු කරගත්ත තක්කඩියක් කියලා. එහෙම කියනකොට මිනිසුන්ට දැන් ඒකත් එනවා. මට මේ හැමදේම කීමෙන් ඔබට අදහස් කරන්නේ ඔබ ඔක්කොටම ප්‍රශ්න තියෙනවා. මම දන්නවා මුළු රටටම ප්‍රශ්න තියෙනවා. ඔය ප්‍රශ්න ඔය විදිහට උඩුදුවා යන්නේ ඔක්කොම වෙච්ච දේ. මට නෙමෙයිනේ උනේ. දුප්පත්ම මිනිහට නම් මුකුත් කරන්න බෑ. කෝටි ගණන් තියෙන මිනිස්සු ඉදන් who cares? It doesn't matter. It does not affect me. මට ඒකෙන් බදාල කමන්නේ. මගේ දේපල යාන වාහන ඒවට කිසිම හානියක් නැහැ. ඒකෙන්ද කට පියාගෙන ඉන්නවා. රටක් එහෙම ගෙනියන්න බෑ. රටක් ඉදිරියට යන්න නම් සමස්ත පුරවැසියෝම පෙනිහිටින්න ඕනි නීතිය වෙනුවෙන්. අධිකරණයේ හෝ වැරද්දක් කරනවා නම් ඍජුවම පෙනිහිටින්න ඕනේ. අග විනිසුරු වුණත් වැරදි කරනවා නම් ඍජුවම පෙනිහිටින්න ඕන. නැතුව මේ එක එක මිනිහට ඕන විදියට ඔබ 8ට 10ට නැමෙනවා නම් ඔබට රට නැති වෙනවා. පැහැදිලිවම කියනවා. අපි නැවත හමු වෙමු. බොහොම ස්තුතියි.